බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා පංච ආනන්තරික පාප කර්ම පිළිබඳව ආනන්තරික පාප කර්ම කියන්නේ මේ පොඩි පොතක් දීලා තියෙනවා මේ පොතේ තියෙනවා පොත ඉතින් හැම කෙනෙකුටම නොලැබුණත් ආනන්තරික පාප කර්ම පහක් තියෙන බව සිදුවෙන බව පුද්ගලික අතින් බුදුහාමුදුරුව දේශනා කළා පරිකුප්ප සූත්‍රය අංගුත්තර නිකායේ ද්විතීය සික්ඛාපද සූත්‍රය අංගුත්තර නිකායේ ඒ වගේම සත්තක්කත්තු පරම සූත්‍රය දේශනා කළා ඒ නිසා මේ පංච ආනන්තරික පාප කර්ම කියන්නේ අන්තරික පාප කර්ම අතරක් නැතුවම ඒ පාප කර්මය කළාට පස්සේ ඔළුව උස්සන්න බෑ සිරස්ව ඒ පාප කර්මයක් කළා නම් ඒ පුද්ගලයා සතර අපායේ අපායිකා නිරයිකා පරිකුප්ප අතේ කිච්ච ඒ පංචානන්තරිය පාප කර්මයක් කර පුද්ගලයා අපායිකා නිරයිකා අපායට නිරයටපත් වෙනවා පරිකුප්ප අතේ කිච්ච අර මෙන්න මේක තමයි පොළොව පලාගෙන ගියා කියන්නේ අර ආනන්තරිය පාප කර්මයක් කළාම පරිකුප්ප අතේ කිච්ච මේක තමයි පොළොව පලාගෙන ගියා කියලා සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ ආනන්තරිය පාප කර්මයක් කළාම ඒ පුද්ගලයා කොයි මොහොතේ හෝ ඒ ආනන්තරිය පාප කර්මේ බලවත්කම නිසා මරණ මොහොතේ අර අවසාන චුතිසිතට අරමුණු වෙන්නේ ඒක නියතියක් නියාමයක් අර ආනන්තරිය පාප කර්මය මිසක් වෙන කිසිම මොන තරම් පිංකම් කළත් ඒවා යටපත් වෙලා අර ආනන්තරිය පාප කර්මය මතුවෙනවා දැන් අර බිම්බිසාර රජුරුවන්ව පියාව ඝාතනය කළා අජාසත් ඊට පස්සේ අජාසත් රජුරුව බොහොම උදව් කළා බොහොම මේ මාර්ගයට උදව් කළා පළවෙනි ධර්ම සංගායනාව පවත්වන්න උදව් කළා නමුත් මරණ මොහොතේ මතක් වුණේ අර තමන්ගේ පියාව ඝාතනය කළ එක අපායට සතර අපායට ගියා කාටවත් ඒකෙන් බේරෙන්න බෑ හේතුව මොන තරම් බලවත් පිනක් කළත් අර අනන්තරිය පාප කර්මය යටපත් කරන්නට තරම් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා ආනන්තරික පාප කර්ම පහක් බුදුහාමුදුරුව දේශනා කළා. පළවෙනි එක මාතා ජීවිතා වරෝපිත. තමන් බිහි කළ මවගේ ජීවිතය තොර කිරීම. දෙක පීතා ජීවිතා වරෝපිත. තමන් ඒ හදා වඩා ගත්ත තමන්ව බිහි කරන්නට උපකාර වූ පියාගේ ජීවිතය තමන් අතින් මරණයට පත් කිරීම. ඒ වගේම අරහන් ජීවිතා පරෝපිත. අරහතුන් වහන්සේ කෙනෙකුගේ ජීවිතය තොර කිරීම මරණයට පත් කිරීම තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණය තථාගතස්ස දුට්ඨේන චිත්තේන ලෝහිතං උප්පාදිතං හෝති. තථාගතයන් වහන්සේගේ ලේසලවීම හැබැයි නිකන් නෙමේ දුට්ඨේන චිත්තේන ලෝහිතං උප්පාදි. දැන් ජීවකතුමා බුදුහාමුදුරුවන්ගේ තුවාලෙට බෙහෙත් දාන්න ලේසලුවා. චේතනාව දුට්ඨේන චිත්තේන නෙමේ බොහොම යහපත් චේතනාවක් ඇතුව තුවාලෙ හොඳ කරන්න. ඉතින් ඒක නිසා යමෙක් දැන් අර මරණයටපත් කරන්න ගලපිරලා ලේසලුවේ දුට්ඨේන චිත්තේ. ඉතින් ඒක නිසා දුෂ්ට වූ සිතකින් ලෞත්‍රා බුදු කෙනෙකුගේ ලේසලවීම. අවසාන එක සංඝෝ බින්නෝ බේදෝ හෝති. සංඝ භේදය කිරීම. මේ පහම ආනන්තරික පාප කර්ම
සාමාන්‍ය තාත්තව අම්මව මරණ කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් ඉන්නවා නම් එයා අනන්ත රිය පාප කර්මයක් කරගන්නවා. අද අරහතුන් වහන්සේලා හැමතැනම හොයාගන්න බෑ ජීවිතය දොර කරන්න. ඒ නිසා ඒ අනන්ත රිය පාප කර්මෙත් කරන්න බෑ. අද ලෞතර බුදු කෙනෙක් නැහැ ලේසලවන්න. ඒක නිසා ඒක වෙන්නේ නැහැ. නමුත් අද වෙන විට මේ සංඝෝ බේදෝ බින්නෝ හෝති කියන මේ පාප කර්මය බහුල වශයෙන්ම මේ බෞද්ධයන් අතින් සිද්ධ වෙනවා. වෙන කවුරුත් අතින් මේක සිද්ධ වෙන්නේ නැහැ. මේක ආනන්දරිය පාප කර්මයක්, අන්තරික පාප කර්ම. අතරක් නැතුවම ඵල විපාක දින. මේ ආනන්තරික පාප කර්මයක් කළයි කියලා නිවන සදාකාලයට වැහෙන්නේ නැහැ. දැන් මුගලන් හාමුදුරුවෝ මීට පෙර බොහොම අතීතේ තමන්ගේ මව පියා මරලා ආනන්තරික පාප කර්මයක් කරගත්තා. හැබැයි මේ ලෞතර ගෞතම බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයෙක් වෙලා නිවන් දැක්කා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝම කියලා තියෙනවා දේවදත්තත් ආනන්තරික පාප කර්මය කිහිපවරක් කරගත්තා. දේවදත්තත් මතුවට පසේ බුදු කෙනෙක් වෙලා නිවන් දකින්නවා කියලා. නමුත් ඒ ආනන්තරිය පාප කර්මය කියන්නේ අතරක් නැතුවම ඒ පාප කර්මය කරගත්ත මොහොතේ ඉඳන් නැවත මේ ධර්ම මාර්ගයට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියන එකයි මේ ආනන්තරික පාප කර්ම. ඒ වගේම ආනන්තරික කුසල ධර්මත් තියෙනවා. ඒක ආනන්තරික කුසල ධර්ම සෝතාපට්ටි මාර්ගයේ ඵලය, අනාගාමී මාර්ගයේ ඵලය, අරහත් අනාගාමී මාර්ගයේ ඵලය, සකදාගාමී මාර්ගයේ ඵලය, මේවා ආනන්තරික කුසල ධර්ම. යම්කිසි කෙනෙක් නිවැරදිවම නියම වශයෙන් සෝතාපට්ටි මාර්ගයට පත් වුණොත් සද්දස්ස කුල පුත්තස්ස හැටියට ඒ පුද්ගලයා අරහන්ත ඵලයට පත් වෙනකම් සතර අපායයන් සතර අපායෙන් බේරෙනවා. කිසි දවසක අර මේ අපායිකා නිරයිකා අතේකිච්ඡා ඒ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. ඒක නිසා නිවන් මඟ දිගින් දිගටම ඒ පුද්ගලයාට අතරක් නැතිවම සාක්ෂාත් වෙනවා සුගති ලෝකවල, කාම ලෝකවල. ඒක නිසා ඒකට කිව්වා ආනන්තරික කුසල දම්. ඒ වගේම ආනන්තරික ඵල සමාපත්තිය තියෙනවා බුද්ධ දේශනාවේ. ආනන්තරික ඵල සමාපත්තිය කියන්නේ අදිස්ථානයක් ඇති කරගෙන යම් කාලයක් කිසිම අතරක් නැතුවම ඒ ආනන්තරික අන්තරිකව ඒ ඵල සමාපත්තිය අදිස්ථාන කළගත් කාලය පැයක් වෙන්න පුළුවන්, දවසක් වෙන්න පුළුවන්, උපරිම දවස් 7ක් වෙන්න පුළුවන්. ඒ දින ගණන ගත කරන්න පුළුවන් කිසි බාධකයක් අතරක් අකණ්ඩව අදින්නේ. ඒකට කියනවා ආනන්තරික ඵල සමාපත්තිය. ඒ නිසා මේ ආනන්තරික කියන වචනේ තේරුම අතරක් නැතුවම කියන එකයි. මේ කාරණේ බුද්ධ ශ්‍රාවකයෝ බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලෙම නොයෙකුත් විට මේ ආනන්තරික කර්ම පාප කර්ම පිළිබඳව විශේෂයෙන්ම මේ සංඝෝ බේදෝ බින්නෝ හෝති කියන අවසාන ආනන්තරික පාප කර්මය පිළිබඳව එච්චර තේරුමක් තිබුණේ නැහැ. නොයෙක් අය නොයෙකුත් අදහස් ප්‍රකාශ කළා. ඒකමන උපාලි කියලා එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුහාමුදුරුව හම්බ වෙලා මේ පිළිබඳව ප්‍රශ්නයක් ඇහුවා. මේ පොතේ
දහවෙනි පිටේ තියෙනවා සංගබේද සූත්‍රය මේක අංගුත්තර නිකායේ දසක නිපායේ තියෙන්නේ ඒ වගේම පඨම ආනන්ද සූත්‍රය මේ උපාලි හාමුදුරුව ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා බුදුහාමුදුරුව ජීවමානව ඉන්න කාලෙම සංගෝ බේදෝ සංගෝ බින්නෝ සංගෝ බේදෝති බන්තේ බුච්චති කිට්ඨාවතානුකෝ බන්තේ සංගෝ බින්නෝ සංගෝ බේදෝ හොත් භාග්‍යවතුන් වහන්සේ මේ සංඝ බේදය සංඝ බින්න බේද බින්න කරනවා බේද බින්න කරනවා කියලා සංඝ බේදය කියලා ආනන්තරිය පාප කර්මයක් ගැන ඔබ වහන්සේ දේශනා කරලා තිනවා කතා කරනවා බොහෝ අයත් මේක ගැන කතා කරනවා මේක කොහොමද සිද්ධ වෙන්නේ කිට්ඨාවතානුකෝ බන්තේ සංඝෝ බින්නෝ බේදෝ හොත් මේක මොකක් මොන ක්‍රමයකින්ද කොහොමද මේක सिद्ध किला भाग्यवत अहुआ मे सूत्र अंगुत्तर निकाय दशक निपाते संग भेद सूत्र हटियट सूत्र हतरक्म तीयन इट पश्य मेक बुधहाम ध्रुव विग्रह कलाट पश्य आनंदहाम ध्रुव यटनी आनंदहाम ध्रुवंट मे कारला आनंदहाम ध्रुव गिहुआ आई बुधहाम ध्रुव अंगे මෙම ඊට ඒ සූත්‍රයේ මේ අංගුත්තර නිකායේ දසක නිපාතේ තියෙනවා අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේන උපසංගමි උපසංගමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදෝච සංඝෝ බේදෝ සංඝෝ බින්නෝති බන්තේ උච්චති කිට්ඨාවතානුකෝ බන්තේ සංඝෝ බේදෝ බින්නෝ අනන්දම් දුරුත් ඊට පස්සේ ගිහිල්ලා මේක මේ ප්‍රශ්නේම ඇහුවා දෙන්නටම දුන්නේ එක උත්තරයයි උත්තරේ තමා ඉද උපාලි බික්කු අදම්මන් ධම්මෝති දීපෙන්ති ධම්මං අදම්මෝති දීපෙtti සංඝෝ බේදෝ බින්නෝ ඒ වගේම අවිනයං විනයෝති දීපෙන්ති විනයෝ අවිනයං දීපෙන්ති ආනන්දරික පාපකර්මයක් සංගභීතිය ඒ වගේම අභාසිතං අලපිතං තථාගතේන භාසිතං ලපිතං තථාගතේනෝති දීපෙන්ති භාසිතං ලපිතං තථාගතේන අභාසිතං අලපිතං තථාගතේනෝති දීපෙන්ති අනාචින්නම් තථාගතේන ආචින්නම් තථාගතේනෝති දීපෙන්ති ආචින්නම් තථාගතේන අනාචින්නම් තථාගතේනෝති දීපෙන්ති අපඤ්ඤත්තං තථාගතේන පඤ්ඤත්තං තථාගතේනෝති දීපෙන්ති පඤ්ඤත්තං තථාගතේන අපඤ්ඤත්තං තථාගතේනෝති දීපෙන්ති මේ 10 තේ ඉමේහි දස දසහි වත්තු හි අවක්කසන්ති අපක්කසන්ති ආවේනි කම්මානි කරෝති ආවේනි පාටි මොක්කං උද්දිසන්ති එත්තාවතාකෝ උපාලි සංඝෝ බේදෝ බින්නෝ මේ ආනන්තරිය පාප කර්මය වෙන්නේ දැන් අද පස්සේ කාලෙක අටුවාවක් ලිව්වා පුතඥන පුද්ගලයෝ ඒ අටුවාවේ හැටියට ආනන්තරික පාප කර්මයක් වන සංඝ බේදය වෙන්නේ හාමුදුරු දෙනමක් බේද කිරීමෙන් පන්සල් දෙකක් බේද කිරීමෙන් නිකාය දෙකක් වගේ බේද කිරීමෙන් නමුත් එක බුදුහාමුදුරුවන්ගේ දේශනය නෙමේ බුදුහාමුදුරුව මේ අංගුත්තර නිකායේ දසක නිපාතේ ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා මේ සංඝෝ බේදෝ බින්නෝ වෙන්නේ මේ නිවන් දකින්නට සංසාර සම්බන්ධය ගසා විඳ දමන්නට වට තුන කපා දමන්නට
උපකාරවන ධර්මය අධර්මය කිරීමෙන් හෝ බුද්ධ භාෂිතය ලපිතය අලපිතය අභාෂිතය කිරීමෙන් හෝ මේ ආචින්න දේශනාව අනාචින්න කිරීමෙන් හෝ ඒ වගේම අපඤ්ඤත්තං භාග්‍යවතුන් වහන්සේ පැන වූ දෙයක් ප්‍රඥප්තියක් පැනුවේ නැහැ කියලා නොපැන වූ දෙයක් භාවිතා කිරීමෙන් හෝ දීපෙන්ති කියලා වචනයක් තියෙනවා දීපෙන්ති මේ 10ම තියෙනවා දීපෙන්ති කියන්නේ දැන් යම් ධර්මදේශකෙක් ධර්මය දේශනා කරනකොට බුදුහාමුදුරුව මෙන්න මේක මේ විදිහටමයි දේශනා කරලා තියෙන්නේ කියලා අර ධර්මයට වෙනස් දෙයක් කියා දෙනවා දැන් භාවනා කරනකොට අසවස් හැටියට අර බොහෝ දෙනෙක් මේ හුලං ඇදීම පිට කිරීම ආස්වාස පාස්වාස කිරීම බුදුහාමුදුරුව මේ විදියට මේ අර්ථයෙන්ුයි දේශනා කරලා තියෙන්නේ කියන එක යමෙක් කිව්වොත් අන්න ධම්මෝ අධම්මෝ තිදීපෙන්ති අධම්මෝ ධම්මෝ තිදීපෙන්ති ඒ අනුව මිනිස්සු පසු කාලෙක දැන් පරම්පරා ගණනක් හුලං ඇදලා පිට කරලා නිවන් දකින්න මගපල ලබන්න උත්සාහ කරනවා ඒ මිනිස්සු අතරමං වෙනවා සංඝ බේදය කළා ආනන්තරිය පාප කර්මයක් කරගත්තා උනා අර බුද්ධ භාෂිතේ ලපිතය අලපිතය අභාෂිතය කරා ඒ වගේම බුදුහාමුදුරුව දේශනා කරපු දේශනාව බුද්ධ භාෂිතේ ආචින්න දේශනාව අර ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානි කම්මන්ති මේ උතුම් ආචින්න දේශනාව යම් කිසි කෙනෙක් විනාශ කළොත් ඒක අනාචින්න දේශනාවක් වෙනවා ඉතින් ඒක නිසා ඒ දේශනා කරන පුද්ගලයා ඒක පණ පිහිටවා මෙන්න මේකමයි අර්ථය මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයේ කියලා මේක අපි සිංහල භාෂාවට පරිවර්තනය කරනකොට මෙන්න මේකයි කියලා දැන් අනිච්ච දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණය බුද්ධ භාෂිතය ආචින්න දේශනාව මේක මාගදී භාෂාවේ අනිච්ච දුක්ඛ අනාත්ත මේක සිංහල භාෂාවෙන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා යමෙක් දේශනා කරනවා නම් කියනවා නම් කොතනක හෝ එකෙන් මිනිහෙක් නොමග යවනවා නම් ඒක අර පණ පිහිටවලා මේකමයි කිව්වේ එහෙමනම් අර බුද්ධ භාෂිතය මේ මාගදී පදවල් බුද්ධ භාෂිතය අර ධර්මය අධර්මය කළා ආචින්න දේශනාව අනාචින්න කළා ඉතින් ඒක නිසා මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණය තමා අටකරා තීන පදා සම්බුද්ධියන ප්‍රකාශිත බුදු බවට කෙනෙකුට මේ නිවන් දකින්න උපකාර වන අනිවාර්ය බුද්ධ භාෂිතය ලපිතය ආචින්න දේශනාව මේක වෙන භාෂාවකට පරිවර්තනය කරලා මෙන්න මේකයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා යම් කිසි කෙනෙක් ලෝකයාට දේශනා කරොත් අර සංගෝ බේදෝ බින්නෝ වෙනවා ඒක අනිවාර්යෙන් අනන්තරිය පාප කර්මයක් බවට පත් වෙනවා ඒ වගේම බුද්ධ භාෂිතේ තියෙන්නේ මජ්ක්‍ධිමා පටිපද මේක මජ්ක්‍ධිමා පටිපද මේක සිංහල භාෂාවට පරිවර්තනය කරන්න ඉස්සෙල්ලා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා ජෝර්ඩන එක මිඩල් පාත් කළා නමුත් බුද්ධ භාෂිතේ ලපිතේ අචින්න දේශනාව මේ මිඩල් පාත් නෙමේ මජ්ක්‍ධිමා පටිපදා කියන්නේ මජ්ක්‍ධි කියන්නේ මද මත්වීම මා කියන්නේ මිදි නිදහස් වෙන්න මේ
මත් 21කින් මිදී නිදහස් වන ප්‍රතිපදාව සම්මා අංගාට එහෙම නැත්නම් රාග මද ද්වේෂ මද මෝහ මද බල මද නිල මද කුල මද ධන මද යොබ්බන මද මේ වගේ මත් මද මත් වන 21කින් මිදී නිදහස් වීම මා මජ්ජි මා පටිපදා මේක මැද මාවතක් මැදුම් පිළිවෙතක් මධ්‍යම ප්‍රතිපදාවක් කියලා වැරදියට පරිවර්තනය කරලා යමෙක් දේශනා කරනවා නම් මිනිසුන්ට එහෙම පණ පිහිටවලා කියලා මැද මාවත හොයන්න මිනිසුන්ට උපදෙස් දෙනවා නම් නිවන වැහෙනවා අර ඩිපෙන්ටි වෙනවා ඒ අනුව ඒ පුද්ගලයාගේ කියපු පුද්ගලයාගේ නිවන වැහෙනවා අනන්තරිය පාපයක් කරමුගෙන අර මැදමාවත හොයන මිනිහටත් එහෙම එකක් හොයාගන්න බෑ ඒ මිනිහාගේ නිවන වැහෙනවා ඒක නිසා මේක සංඝ බේදයක් වෙනවා සංඝෝ බේදෝ බින්නෝ කිව්වේ මේ සංසාර බන්ධනයෙන් මිදී නිදහස් වෙන්නට දේශනා කරපු ධර්මය සංඝෝ බින් සංඝෝ මේක ભેද කිරීම විකුට්ටි කිරීම වෙනස් කිරීම ධර්මය අධර්මය කිරීම සංඝ ભેද සූත්‍රයේ ඒ පඨම ආනන්ද සූත්‍රයේ බුදුහාමුදුරුව ඊටාම පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා ඉතින් ඒක නිසා අදවන විට මේ බුද්ධ ආගම කියලා ඔය පරිවර්තනය කරපු ත්‍රිපිටකය හෝ පස්සේ කාලෙක ලියපු අටුවාවන් හෝ භාවිතා කරලා පාවිච්චි කරලා අටුවාවේ මෙහෙම තියෙනවා කියලා පණ පිහිටවලා වැරදි පාරක් මාර්ගයක් පිළිවෙතක් දේශනා කළා නම් එහෙමනම් අර සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා කිව්වා නම් ඒකත් සංඝෝ බේදෝ බින්නෝ ඉතින් ඒක නිසා මේ බුද්ධ ධර්මය නිවන් මඟ විවුර්ත කළ ධර්මය මේ නිවන් මඟ විවුර්ත කර උතුම් බුද්ධ භාෂිතය යම් කිසි කෙනෙක් පරිවර්තනය කිරීමෙන් හෝ පද පරම ලෙස වෙනත් භාෂාවක වචනිකට අර සසනා පරිවර්තනයකින් හෝ වෙනත් වැරදි අර්ථකථනයකින් හෝ කියනවා නම් අර ආචින්න දේශනාව අනාචින්න වුණා බුද්ධ භාෂිතය ලපිතය අලපිතය අභාෂිතය වුණා ඒ අනුව මේ ත්‍රිපිටකයේ තියෙන අද පරිවර්තනය කරලා තියෙන බොහෝ තැන්වල වෙන්නේ මේ සංඝ බේදයක් සිදුවීම මේක ත්‍රිපිටකයේ තියෙන දෙයක් මේ මම කියන දෙයක් නෙමේ මම මේක මතු කළා මේ සියලු දෙනාට ප්‍රකාශ කරන්නේ මේ මහණ උනේ එහෙම නැත්නම් මේක සිදුවෙන්නේ කතෝලිකයන් හෝ ක්‍රිස්තියානිකාරයන් මුස්ලිම්කාරයන් හින්දුකාරයන් අතින් නෙමේ මේ බුද්ධ ධර්මය මේ විදිහට විකෘති කරන්නේ වෙනස් කරන්නේ අර බුද්ධ භාෂිතය ලපිතය අලපිතය කරන්නේ අපේ බෞද්ධ ගිහි පැවිදි ලේඛකයෝ සහ දේශකයෝ විශේෂයෙන්ම පෝය දවසක අසලොස්සක පෝය පොසොන් පෝය වගේ දවසක ලංකාවේ හැම පන්සලකම වගේ හැම පෘථග්ජන දේශකයෙක්ම මේ නිවැරදිව මග නොදන්නා මේ ආචිකන දේශනාව අනාචින්න කරනවා වචනකින් හරි අලපිල්ලකින් හරි වෙනස්කමක් කළොත් ඔය වචනේ වෙන අලපිල්ලයි වෙනස් කරන්නේ. ඉතින් ඒක නිසා අර මජ්ක්‍ධිමා පටිපදා කියන මද මත්වීමෙන් මිදී නිදහස් වීම අලපිල්ලයි වැඩි කළේ මද මැද කළා. මැද කර ගමම්ම සංඝ බේදයක් වුණා නිවන වැහුණා මිනිසුන්ට නිවන හොයාගෙන යන්න බැරි වෙනවා. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ත්‍රිලක්ෂණය අර මම විග්‍රහ කළා ඉස්සෙල්ලා
අනිත්‍යයි දුකයි අනාත්මයි කියපු හැටියේ මේක සිංහලෙන් මේකයි මාගදී භාෂාවෙන් මේකයි කිව්වට ඒකට සමාවක් නැහැ ඒකේ අර්ථය අහස පොළවමින් වැරදි අනාත්ම කියලා එකක් කිසිසේත්ම ත්‍රිපිටකයේ මාගදී භාෂාවෙන් නැහැ මේක මේ විපරිණාම පැහැදිලිව අදත් කියනවා හෙටත් කියනවා ත්‍රිපිටකයේ තියෙනවා ඒ වගේම අනිත්‍ය කියන එකයි අනිත්‍ය කියන එකයි එක නෙමේ අර්ථ දෙකක් මේක අර්ථය ධර්මය විනාශ කළොත් එතෙන්දි සංඝ වේදය සිද්ධ වෙනවා ඉතින් ඒක නිසා මේක මතු කරලා මේ පරමාර්ථ ධර්මය දේශනා කරන්නේ මේක කාටත් පෙන්වා දෙන්නේ ඒ සියලු දෙනා මේ වැරදියට ධර්මය දේශනා කරලා පාවිච්චි කරලා අනික් මිනිසුන් නොමග යවලා අනික් මිනිසුන්ට වැරදියට අර දීපෙන්ති කියන පණ පිහිටෝලා වැරදි දේ කියා දීලා අත්තතාපන බරත්තතාපන පාප දෙකත් අනන්තරිය පාප කර්මයක් වෙනවා ඉතින් ඒක නිසා මේ බෞද්ධ වූ දේශකයන් ලේකකයන් මේ දේ කරගත්තොත් මේ අනන්තරිය පාප කර්මයක් වෙලා යන්න ගිය මග සහමුලින්ම වැහිලා හතර අපායට යෑමෙන් වළක්වා ගන්නටයි අනුකම්පා සිතකටයි අතීතයේ කරගත්ත අය දැන් ඉතින් කරගෙන අවසానයි දැන් අපිට ඒ අයව වෙනස් කරන්න ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ නමුත් අද ජීවත් වෙන අද දේශනා කරන අයට තාමත් පුළුවන් මේකෙන් අපිට විනාශ කරගන්න මතුවට මේ බුද්ධ ශාසනයට ඇතුළු වෙන සියලුම ඔය සාමණේර රාමඳුරන් වහන්සේලා මහණෙන අය ඒ වගේම ගිහි පැවිදි උපාසක උපාසිකා මේ ධර්මය ලියන කියන දේශනා කරන සියලු දෙනාට අනුකම්පා සහිතවයි මේ දේශනාව කරන්නේ ඉතින් ඒක නිසා යමෙක් ධර්මය නිවැරදිව අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා නිවැරදිව නොදැන මේක දේශනා කරලොත් ගින්දරෙක්ක සෙල්ලම් කරනවට වඩා බොහොම බලවත් තමන්ට අර අතේ කිච්ච අපායික නිරයික අනන්තරිය පාප කර්මයක් කරගෙන හතර අපායේ නවතින්නේ මේක එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ සියලුම බෞද්ධ පොතපත ලියන ධර්මය දේශනා කරන හැම කෙනෙක්ම මේක නිවැරදිව හොයලා බලලා තේරුම් අරගෙන මේ අංගුත්තර නිකායේ තියෙන මේ සංඝ බේද සූත්‍ර හතරත් පඨම ආනන්ද සූත්‍රයත් කියවලා හොඳට තේරුම් අරගෙන පමණක් මේ ධර්මය තව කෙනෙකුට කියා දෙන්න දේශනා කරන්න විශේෂයෙන්ම ලියන්න ඕන. ඉතින් ඒක නිසා අතීතේ අපි අර මා සමනෝගරුති කියලා අදටත් බොහොම ගරුත්වයෙන් සලකන ඔය බොහෝ වැරදි පොත්පත් ලියූ අය දැනටත් ඉන්නේ හතර අපායේ බව අපි කොච්චර ඔය පොත්පත් හොඳයි කියලා අපි කියවුවත් අපි ඉගෙන ගත්තත් ඒ අය ඒ වැරදි පොත්පත් වැරදියට ලිවීම නිසා බොහෝ දෙනෙක්ගේ නිවන් මඟ වැහුවා නිවන් මඟ වැහීම නිසා ඒ අයට අනන්තරිය පාප කර්මය සිද්ධ වුණා අද හතර අපායේ ඉන්නේ ඉතින් මම නම් වශයෙන් කියන්නේ නමුත් මේ ලංකාවෙත් බොහෝ තැන්වලත් ඔය බොහොම අර කාලාමා සූත්‍රයේ තියෙන මා සමනෝගරු ඉතින් ඒ බොහොම ගරුත්වයෙන් සැලකුවත් පෘථග්ජන මිනිසු ඒ ලියු පොත්පත් නිසා ලියු අටුවා ටීකා ටිප්පණි නිසා ඒ අය අර මරණයෙන් පස්සේ ගියේ හතර අපායට මේක දැක්ක නිසායි තේරුම් ගත්ත නිසායි අනික් අයවත් හතර අපායයෙන් වළක්වා ගන්නටයි
අනුකම්පා සහිතවයි ඉදිරි ශාසනයට ඇතුල් වෙන අයට මේ ධර්මතාවය මේ සංඝ බේද සූත්‍රය මේ ආනන්තරික පාප කර්ම කුසල පිළිබඳව මේ පැහැදිලිව දේශනා කළා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම විශේෂයෙන්ම මේ බුද්ධ ධර්මය දේශනා කරන ලියන ගිහි පැවිදි දෙපිරිසම මේක නිවැරදිව තේරුම් අරගෙන කටයුතු කිරීමයි කළ යුත්තේ. ඒ අනුව සංඝ බේදයෙන් අනන්තරිය පාප කර්මයෙන් තමන්ට වැළකෙන්න පුළුවන්. වෙන ආගමිකයෙක් කටින් අනන්තරිය පාපයක් කර්මයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව ඒගොල්ලෝ මේ බුද්ධ ධර්මය පිළිබඳව අර දීපෙන්ති කියන එක පණ පිහිටවල කියන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ ආගම. නමුත් මේ බුද්ධ ආගමේ අය තමයි බුද්ධ ධර්මයේ විකෘති කළ අනන්තරිය පාප කර්මය කරගන්න කියන එක විතරක් තේරුම් ගන්නවා.